හයි මම නලින් පෙරේරා මම දැන් අවුරුදු 30ක් විතර එංගලන්තින් එක්කනේ ඉතින් ඔයගොල්ලෝ මාව සමහරවිට දැකලා ඇති මම ඉස්සර කරපු ප්‍රෝග්‍රෑම්ස් ඉඳන් මොකද මම ශ්‍රී ලංකා ටුවරිසම් බලාගත්තා මේ අවුරුදු 10ක් විතරන් මේ කාලෙදී මම විවිධ ප්‍රෝග්‍රෑම් වලට සහභාගී වුණා ඊට අමතරව මේ ළඟදී කොවිඩ් එක හින්දා මම දැන් පටන් ගත්තා ලංකාවේ ඉංග්‍රීසි channel එකකට හැන්දෑවි නිවුස් වලට අප්ඩේට්ස් වන්ද ලන්ඩන් ඉඳලා ඉතින් ඒකෙදිත් ඔක්කොම දැකලා ඇති ඉතින් මම මේක කරගෙන යනකොට මගේ යාළුවෝ මගේ लॉकडाउन ओपन स्पेस कवर सेंटर දැන් මේක තමයි ලන්ඩන් අන්ඩර්ග්‍රවුන්ඩ් නෙට්වර්ක් එක. හරිද? හැබැයි ඉතින් මේක ලන්ඩන් අන්ඩර්ග්‍රවුන්ඩ් කිව්වට මේක සාමාන්‍ය කොමන්ලි මේකට කියන්නේ ටියුබ් එක කියලා. ඉතින් මේක හරිම ලේසි, හරිම පහසුයි. It's really really easy to use. ඉතින් සාමාන්‍ය මෙන්න මේ වගේ මැෂින් එක ගාවට ගිහිල්ලා තමන්ට දවසට පාස් එකක් ගන්න පුළුවන්, එක්ක ඩේ පාස් එකක් හරි ඔයිස්ටර් කාඩ් එකක් හරි ගන්න පුළුවන්. ඒක අරගෙන ඊට පස්සේ මේ බැරි එකකින් ඇතුළට ගියාට පස්සේ ඔයගලන්ට පේන ටියුබ් මැප් එක තියෙනවා. ඒ ටියුබ් මැප් එකේ मेन लाइन्स 11ක් තියෙනවා. ඒ ලයින්ස් 11ම එක එක පාටවල් වලින් වෙන වෙනම පෙන් කරලා තමයි තියෙන්නේ. හරි, ඊට අමතරව තව ලයින්ස් මං හිතන්නේ 5ක්ද කොහෙද තියෙනවා. සෝ ඕල් ටුගෙදර් මං හිතන්නේ ලයින්ස් 16ක් තියෙනවා. ඉතින් මේ ලයින්ස් යන්නේ නෝත් ටු සවුත්, නැත්නම් ඊස්ට් ටු වෙස්ට්. හරි, ඉතින් හැම ස්ටේෂන් එකේම හැම ලයින් එකටම ප්ලැට්ෆෝම්ස් දෙකක් තියෙනවා. එකක් නෝත් වලට යනවා, උතුරට යනවා, අනිත් එක දකුණට යනවා. එතකොට හිතන්නකො ඔයා පොඩ්ඩක් වැරදිලා වැරදි පැත්තකට නැග්ග කියලා, ඒ වෙලාවට කරන්න තියෙන්නේ ඊළඟ ස්ටේෂන් එකෙන් බැහැලා අනිත් ප්ලැට්ෆෝම් එකට ගලා අනිත් පැත්තට යන එක. ඉතින් මේ අන්ඩර්ග්‍රවුන්ඩ් එක සාමාන්‍යයෙන් මිලියන 5කට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු දවසකට පාවිච්චි කරනවා. ඔව්, මිලියන 5කට ආසන්න ප්‍රමාණයක්. හරිද? එතකොට මේ රෂ්‍යාවේකේ මේ ටියුබ්ස්, මේ ට්‍රේන්ස් 543ක් වැඩ කරනවා. අන්න ඒ වගේ එච්චර විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් දැන් මේ දවස්වල මේ ලොක්ඩවුන් එක හින්දා හරිම අඩුයි සෙනඟ. ඉතින් අද මම දැන් මේ අපි යන තැනට ස්ටේෂන් දෙකක් තියෙනවා. එකක් චාරින් ක්‍රොස්, අනිත් එක තමයි එම්බැන්ක්මන්ට්. ඉතින් මං හිතුවාද එම්බැන්ක්මන්ට් ස්ටේෂන් එකෙන් බහිමු කියලා. ඔන්න දැන් මම ට්‍යුබ් එකකින් එළියට ආවා. දැන් මෙතනින් අපි වම් දකුණු පැත්තට හැරුණොත් අපි අර මෙලෙනියම් වීල් එක පැත්තට යන්නේ. වම් පැත්තට හැරුණොත් ට්‍රැෆල්ගර් ස්ක්වයර් වලට යන්නේ. ඉතින් අපි ට්‍රැෆල්ගර් ස්ක්වයර් යන්න ඉස්සෙල්ලා ඔයගලන්ට පේනවද මේ පාක් එකක් තියෙන මෙන්න මේ දකුණු පැත්තේ. ඉතින් මේ පාක් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. දැන් හැබැයි ඔයාලට පේනවද දැන් මේ ගස් වල කොළමුකුත් නැහැ. ඒ මොකද දැන් මේ වින්ටර් එක, සීත ඍතුව. හන්දේ ඒ කාලෙට වෙන්නේ මේ ගස් වල තියෙන කොළ ඔක්කොම හැලෙනවා. හැලිලා අයි පාරක් තව මාසයක් දෙකක් විතර වගේ යනකොට දැන් මේ පෙබරවාරිනේ. එතකොට මාර්තු අප්‍රේල් වෙනකොට ආයි පාරක් මේවා දලුලාලා ඔක්කොමම ගස් ඔක්කොම ආයිත් යථාතත්වයටපත් වෙනවා. ඉතින් මේ බලන්න හැබැයි මෙතන දැන් ලස්සනට ඉර පායලා තියෙනවා. හැබැයි හිතන්න එපා ඉර පායලා තිබුණට හොඳ රස්නේ කියලා. ඒක ලොකු මායාවක්. මොකද මෙතන හරිම සීතලයි. දැන් මේ අද දවසේ පුදුම සීතලක් තියෙන එළියේ. හැබැයි ඉතින් ඉර දිහා දැක්කම ඕන කෙනෙකුට සාමාන්‍ය හිතන්න පුළුවන් සීතලක් තියෙන කොහොමද අච්චර ලස්සට ඉර පායලා තියෙද්දි කියලා. ඉතින් අන්න ඒක තමයි යථාර්ථයේ මෙහි.
දේ දැන් ඇත්තටම මේ ලොක්ඩවුන් එක හින්දා මේ බලන්න එකක් වින්ටර් එක හින්දා බට් ඒට අමතරව මේ ලොක්ඩවුන් එක හින්දා මේ පාක් එක හිස් දැන් මම ඉඳලා හිටලා බල්ලෙක් කරන් යන මනුස්සයෙක් එහෙම නැත්තම් මේ බයිසිකලයකින් පොඩ්ඩක් පැදගෙන යන එකේ කැරෙන්ඩ නැත්තම් සාමාන්‍ය දවසක නම් මේ වගේ වෙලාවට මේ පාක් එකේ ඔය බෙන්චර්ස් වලයි ඔය බීමයි ඔක්කොම මිනිස්සු පිරීලා ඉඳගෙන ඒගොල්ලෝ ලස්සනට කියන්නේ සෑන්ඩ්විච් එකක් කාලා ඩ්‍රින්ක් එකක් බීලා එහෙම නැත්තම් වයින් එකක් බීලා ඒ වගේ සමහරවල් ගොඩක් අය ලන්ච් බ්‍රේක් එකකින් තියෙනවා මේ වගේ තැන්වලට ඉතින් මේ පාක්ක විතර පොඩ බලාගෙන යමු කියලා තමයි මම හිතුවේ අපි සෙන්ට්‍රල් ස්කෝ වලට යන්න ඉස්සෙල්ලා මේ බලන්න මට ඕගොල්ලන්ට පෙන්වන්න ඕන දෙයක් තියෙනවා මේ ඕගොල්ලන්ට පේනවද මේ බිල්ඩිමේ උඩ තියෙන නිල් පාට ස්මාරකය මේ බ්ලූ කලර් ප්ලොක් එක රයිට් එතකොට මේක මේ රටේ යම් කිසි ෆීල්ඩ් එකකින් සුවිශේෂී දෙයක් කළායට ගෞරව කිරීමක් පිණිස තමයි ඉංග්‍රීෂ් හෙරිටේජ් එකකින් මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 1866. දැන් මේක උදාහරණයකට ගත්තොත් මොබිඩික් කියලා කියන්නේ මෙහි තියෙන ඉතාමත්ම ප්‍රසිද්ධ හරිම පොපියුලර් නවල් එකක් ග්‍රන්ථයක්. ඉතින් අන්න ඒක ලියපු කෙනා තමයි හර්මන් මෙල්විල්. එයා 1849 ඉඳලා තින්නේ මෙන්න මේ ගෙදර. ඉතින් එයාව සැමරීම පිණිස තමයි මේ ඒ ගෙදර දැන් ඉන්නේ ඇත්තටම එයාගේ කවුරුත් මේ වෙන්න පුළුවන්. හැබැයි මේ බිල්ඩිමේ මේ බ්ලූ කලර් මේ නිල් පාට මේ සමරු ඵලකය දාලා එයාගේ නමත් ගහලා එයා ඇයි මේක මෙතනට දාලා තියෙන්නේ කියලා ඒ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාලා තියෙනවා. ඉතින් මේවා 950ක් මුළු මේ ලන්ඩන් නුවර පුරා තියෙනවා. 950ක්. දැන් ඊළඟ පාර ඔයගොල්ලෝ ලන්ඩන් ආපුවාම ඔයගොල්ලෝ හෙට මෙහෙට ඇවිදිනකොට බලන්න ඔයගොල්ලන්ට ඇට්ලීස් මේකින් එකක් දෙකක්වත් දකින්න පුළුවන්ද කියලා. මං හිතුවා මේක සුවිශේෂී දෙයක් හින්දා මේක පෙන්වන එක වටිනවයි කියලා. මම දැන් ඉන්නේ ට්‍රැෆල්ගර් ස්ක්වයර් මැද්දේ. මේක අපේ මේ ඇට්‍රැක්ෂන්ස් වල සෙන්ටර් එක කිව්වට කිසිම වැරද්දක් නැහැ. දැන් අපි මේ පැත්තට ගියොත් මේ පැත්තට යන්නේ අපි ලෙස්ටර් ස්ක්වයර් වල. ඊළඟ පාර ගත්තොත් අපි යන්නේ මැලේනියම් ෆීල් එක. කෙලින්ම ගියොත් අපි යන්නේ පාර්ලිමන්ට් එකටයි බිග් වෙන් එකටයි. ඊළඟ පාර ගත්තොත් ඇඩ්මිරල්ටි ආච් එක මැද්දේ. එතකොට අපි යන්නේ බකින්ගහැම් පැලස් එකට. අර පැත්තට ගියොත් අපි යන්නේ කොවන් ගාඩන් වලටයි පිකඩ්ලි සර්කස් වලටයි. ඉතින් බලන්න මේක කොච්චර සෙන්ට්‍රල් තැනක්ද කියලා. මේ හැම තැනකටම විනාඩි 5ක 10ක වගේ පොඩි දුරක් තමයි. දැන් මේ සුප්‍රසිද්ධ ට්‍රැෆල්ගර් ස්ක්වයර් එක නිර්මාණය කළේ සර් චාල්ස් බැරි. එතකොට සතවර්ෂ ගණනාවක් තිස්සේ ලන්ඩන් ඉතිහාසයේ විශාල කර්තව්‍යයක් කරපු ස්ථානයක් හැටියට මේක සනිටුහන් කරන්න පුළුවන්. එතකොට වසර ගණනාවක් තිස්සේ එක එක නිරූපණ එතකොට සංස්කෘතික සම්දර්ශන ඩිමොන්ස්ට්‍රේෂන්ස් මේ වගේ සියලුම දේවල් වලට බේස් එක වෙච්ච තැන තමයි ට්‍රැෆල්ගර් ස්ක්වයර් එක. දැන් මේ චතුරස්‍රයේ මැද්දේ කොරන්තියන් ආකිටෙක්චර් ස්ටයිල් එකට හදපු මේ මීටර 51.6ක් උස මේ කුළුණ නම් කරලා තියෙන්නේ නෙල්සන්ස් කොලම් එක කියලා. ඒකට හේතුව 1805 ට්‍රැෆල්ගා යුද්ධය එහෙම නැත්නම් අපි කියනවා බැටල් ඔෆ් ට්‍රැෆල්ගා කියලා. ඒකෙදී ජර්මනුයි ස්පැනිෂ් ෆෝසස්ුයි පරද්දලා ඒ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඇඩ්මිරල් නෙල්සන්ට ගෞරව කිරීම සඳහා තමයි මේක ඉදිකරුවේ. මේ කොලම් එකේ උඩ බොහොම ගැඹීර විදිහට අර පාර්ලිමන්ට් එකයි බිග් බෙන් එකයි දිහා බලාගෙන ඉන්නේ ඇඩ්මිරල් නෙල්සන්. දැන් මේ කොලම් එකේ පල්ලෙහාට ආපුවම මේකේ බේස් එකේ යකඩ වලින් හදපු පැනල් හතරක් තියෙනවා. ඒවෙන් සනිටුහන් වෙන්නේ ඇඩ්මිරල් නෙල්සන් ඒ දිනපු සටන් නිරූපණය කරන දර්ශන. එතකොට මේ හතරෙන් තුනක් තමයි බැටල් ඔෆ් Cape St. Vincent, Battle of Nile, and Battle of Copenhagen කියන තුන. හතරවෙනි එකෙන් පෙන්눔 කරන්නේ ඔහුගේ මරණය සිද්ධ වෙච්ච Battle of Trafalgar ඒ 1805. දැන් මේ යකඩ පැනල්ස් හදලා තියෙන්නේ ප්‍රංශ හමුදාවෙන් අල්ලගත්ත කාලතුවක් උණු කරලා ඒ ගත්ත යකඩ වලින් තමයි මේ පැනල්ස් හතර හදලා තියෙන්නේ. ට්‍රැෆල්ගර් ස්ක්වයර් එකේ තියෙන මේන් ඇට්‍රැක්ෂන් එක තමයි මේ හතර පැත්තේ වාඩි වෙලා ඉන්න ලෝකඩ සිංහයෝ හතර දෙනා. ඉතින් කොලම් එක 1843 වෙනකොට හදලා ඉවර වුණාට
අවුරුදු 20 ගානකට පස්සේ 1867 තමයි මේ සිංහිය හතර දෙනා මෙතන තැන්පත් කරේ. ඉතින් මේක හදන්න දීලා තිබුණේ ලෑන්සිය කියලා මිනිස්සෙකුට. හැබැයි මේ ලෑන්සිය කියන මිනිස්සයා කවදාවත් සිංහෙක්ව දැකලා තිබුණේ නැහැ. ඒ ගමන එයා ලන්ඩන් ජූ එකෙන් ඉල්ලලා තිබුණා එයාට මැරිච්ච සිංහයෙක් දෙන්න කියලා. ඉතින් ලන්ඩන් ජූ එකෙන් මේ මැරිච්ච සිංහයා දුන්නාම මෙයා මේ මූර්තිය අඹමින් ඉන්නකොට මේ සිංහයා දිරාපත් වෙන්න පටන් ගත්තා. ඉතින් දැන් හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් මේ සිංහයින්ගේ ඉස්සරහා පාද දෙක සිංහ පාද වගේ නෙමෙයි පේන්නේ. ඒක පේන්නේ ඇත්තටම පූසෙක්ගේ පාද වගේ. දැන් අනිත් එක තමයි ඕගොල්ලෝ ලන්ඩන් ආපු දවසකට මේක තමයි ෆොටෝ එකක් ගන්න ඕනම තැන. දැන් මේ සාමාන්‍ය මේ සිංහන්ගේ පාදගාව ඉඳගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොළඹ එකේ උඩට පොඩ්ඩක් නැගලා එතන ඉඳගෙනත් ළමයි සාමාන්‍යයෙන් පින්තූර ගන්නවා. ඉතින් මොන මම කියලා දුන්නා කොහෙද පින්තූර ගන්න ඕනේ කියලා. ඉතුරු ටික ඕගලන්ගේ අතේ තමයි තියෙන්නේ. හොලිඩේ එකට ආපුවාම හරි මෙහෙ ආපු වෙලාවක හරි මතක ඇතුව ට්‍රැෆික් ගස්කෝයකට ඇවිල්ලා මේ සිංහ පාදගාව ඉඳගෙන පින්තූරයක් ගන්නම ඕනේ. මේ බලන්න මේ දෙපැත්තේ තියෙන වෝටර් ෆවුන්ටන්ස් දෙක හරිම සුන්දරයි. මේක හදලා තින්නේ දෙපැත්තෙන් ඒගොල්ලන්ගේ ෆවුන්ටන් එකේ දෙපැත්තේ මැජිකල් මර්මේඩ්ස්ලා එතකොට ඩොල්ෆින්ස්ලා සී ක්‍රීචර්ස්ලා ඒගොල්ලන්ගේ කටවල් වලින් ෆවුන්ටන් එක මැද්දට වතුර වැක්කිරෙනවා. ඉතින් මේක වින්ටර් එකෙත් හරිම ලස්සනයි සමර් එකෙත් හරිම ලස්සනයි. සමර් එකේ අර අවුව හරිම වැඩි දවසට මම දැකලා තියෙන මිනිස්සු මේකට අත දදා මෙතන සෙල්ලම් කරනවා. ඒත් එක්කම ඒකෙන් වතුර ටිකක් අරගෙන මූණ පිහිද ගන්නවා ඒ වගේ. ඉතින් මේ 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 බේසින්ස් දෙක මෙතන දාදලා තියෙන මේ ෆෝටෝ ෆවුන්ටන්ස් දෙක මේ හරිම රිලැක්සිං ඇම්බියන්ස් එකක් මේ මුළු චතුරස්රයටම ලබා දීලා තියෙනවා. අනිත් විශේෂත්වය තමයි මේ චතුරස්රයේ කොන් හතරේ තියෙන කුළුණු හතර. ඉතින් අපි එකට කියන ෆෝ ප්ලින්ට්ස් කියලා. ඉතින් ඒවයේ වැඩියෙන්ම දීලා තියෙන්නේ ප්‍රධාන තැන දීලා තියෙන්නේ ඉංග්‍රීසි රණවිරුවන්ට. ඉතින් එක කුළුණක ඉන්නේ හතරවෙනි ජෝර්ජ් රජතුමා. අනිත් එකේ ඉන්නේ සර් හෙන්රි හෙව්ලොක්. ඊළඟ එකේ ඉන්නේ සර් චාර්ල්ස් ජේම්ස් නේපියර්. ඉතින් හතරවෙනි කුළුණ ඒ තුන් දෙනාම හැමදාම ඒ විදිහටම තියෙනවා. ඒවා වෙනස් වෙන්නේ නැහැ. හතරවෙනි කුළුණ ඒගොල්ලෝ කවුරු හරි මේ සිතුවම් කරන කෙනෙකුට හැමදාම ඔහුගේ නවතම දෙයක් ප්‍රදර්ශනය කරන්නට දීලා තිනවා. දැන් මේ දවස්වල තියෙන්නේ මේ පේනවද ඔයගලන්ට අයිස්ක්‍රීම් කෝන් එකක්. ඉතින් ඒක තමයි මේ දවස්වල ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. ඉතින් තව ටික කාලෙකින් ඒක අයින් කළා තවත් නිර්මාණශීලී පුද්ගලයෙකුට දෙනවා ඔහුගේ නිර්මාණය ප්‍රදර්ශනය කරන්න පුළුවන් ඔපචුනිටි එක. පේනවද මේ මෙතන තියෙන පුංචි කුටිය? මේක හිතන්නවත් බෑ ඇත්තටම. මේක තමයි එංගලන්තේ තියෙන පොඩිම පොලිස් ස්ටේෂන් එක. මොකද ට්‍රැෆල්ගර් ස්ක්වයර් කියන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ ඉඳලා අද වෙනකම්ම වැඩිම ඩිමොන්ස්ට්‍රේෂන්ස් තියෙන තැන. සමහරලාට හැම වීකෙන්ඩ් එකෙම මෙතන මොකක් හරි ඩිමොන්ස්ට්‍රේෂන් එකක් තියෙනවා. ඉතින් පොලිසියට ඕන වුණා ඒ කාලේ කවුරු හරි එක්කෙනෙක් තියන්න. ගොඩක් මෙතන ඉන්නේ නැතුව එක්කෙනෙක්ව තියන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. ඉතින් මෙතන එක්කෙනෙක් ඉඳගෙන අර ඩිමොන්ස්ට්‍රේෂන් එකේ අනාතර තුරේ ඒගොල්ලෝ මොන හරි කලහකාරී තත්ත්වයකට පත් වුණොත් මෙතන ඉඳලා එයාට තිබුණ ඩයරෙක්ට් ලයින් එකක් ළඟම තියෙන කැනන් රෝ පොලිස් ස්ටේෂන් එකට. එතකොට එයා කරේ ඒ කැනන් රෝ පොලිස් ස්ටේෂන් එකට කතා කරලා බැකප් වලට අනිත් පැයට එන්න කිව්වා. මේක තාමත් ඒ විදිහටම ඉතාමත්ම ලක්ෂණ විදිහට ආරක්ෂා කරලා තියෙනවා. මේ මගේ පිටිපස්සේ තියෙන බිල්ඩින් එක තමයි නැෂනල් ගැලරිය. ඉතින් 13 වෙනි සියවසේ ඉඳලා 19 වෙනි සියවස වෙනකම් විශාල සිතුවම් ප්‍රමාණයක් මම හිතන්නේ 2500කට අධික සිතුවම් ප්‍රමාණයක් මේ නැෂනල් ගැලරියට එකතු කරලා තියෙනවා. මේ ලොක්ඩවුන් එකින්ද මේ දවස්වල අපි යන්න බෑ. අපි වෙනම එපිසෝඩ් එකකින් මෙහි තියෙන මියුසියම් ගැනයි මේ නැෂනල් ගැලරිය ගැනයි අපි කතා කරමු. දැන් මම මේ ඇවිදගෙන යන පාරට කියන්නේ වයිට් හෝල් කියලා. මේක ලන්ඩනයේ තියෙන වැදගත්ම පාර කියලා කිව්වට වැරද්දක් නැහැ. මේක ඉවර වෙන්නේ එංගලන්තේ පාර්ලිමේන්තුව ගාවේ. දැන් මේ වයිට් හෝල් එකේ ඇවිදගෙන යනකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අභිමානවත් ඉතිහාසයේ සීගන් වෙනවා. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ඒ කාලේ පාලනය කරේ ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කළමනාකරණය ඔක්කොම කරේ මේ වම් පැත්තෙහිම තියෙන ගොඩනැගිලිවල ඉඳලා. පොඩ්ඩක් මේ බලන්න මොනවද මේ දූරපාට පස් වගේ පාර මැද්දේ දාලා තියෙන්නේ. මේක පස් නෙමෙයි
මේ ලුණු මේකට කියන්නේ ග්‍රිට් කියලා. දැන් මේ වින්ටර් කියන්නේ මේ වින්ටර් එක කාලෙට මේ මෙතන තියෙන ජලය ඔක්කොම ගල් වෙනවා. ඒ ගල් වුණාම ඒකට අපි කියන්නේ බ්ලැක් අයිස් කියලා. ඒ බ්ලැක් අයිස් එක අපිට පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවට අපිව ලෙස්සල වැටෙන්න පුළුවන්. හොඳ කඩලා යන්න පුළුවන්, අතප්පයක් කඩලා යන්න පුළුවන්. අන්න ඒක වළක්වන්න මෙහි කවුන්සිල් එක. අපි කවුන්සිල් එක කියලා කියන්නේ ඔය UC එක වගේ. ඒ කවුන්සිල් එකේ අය කරන්නේ හැන්දෑවට මේ ලුණු මේ ග්‍රිඩ් ගෙනල්ලා මේ තැන් වලට දානවා. ඒකෙන් තමයි අපිව ආරක්ෂා කරන්නේ. දැන් අපි ඉන්නේ මේ හෝස් ගාඩ් පෙරේඩ් එක ගාව. පේනව නේද? මේ ගාඩ්ස්ට දෙන්නා මේ අස්සයෝ දෙන්නත් එක්කලා මෙතනට වෙලා ඉන්නවා. සාමාන්‍ය මේගොල්ලෝ පැය කීපයක් මෙහෙම ඉන්නවා. නෝමල් දවසක මේ ලොක්ඩවුන් එක නැතුව වින්ටර් එක නැතුව නෝමල් දවසක නම් මෙතන දැන් මිනිස්සු පොර කනවා මේ අස්සයෝ දෙපැත්ත ඉඳගෙන පින්තූර ගන්න. ඉතින් ඕගොල්ලොත් මතක තියාගන්න මෙහි ආපු දවසකට ඇවිල්ලා මේ මෙතන දෙපැත්ත ඉඳගෙන මේ අස්සයෝත් එක්කලා ෆොටෝ එකක් ගන්න පුළුවන්. දැන් අපි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු මේකේ. මේ ඇතුළට ගියාට පස්සේ තියෙන හිස් භූමියක්. මේ භූමිය සාමාන්‍ය දවසට කිසි දෙයකට පාවිච්චිට ගන්නෙ නැහැ. මේක පාවිච්චි කරන එකම දවස තමයි අපේ මහරජිනගේ ක්වීන්ගේ බර්ත්ඩේ එක දවසට ජූනි මාසේ. මෙතන තියෙනවා ට්‍රූපින් ඔෆ් කලර්ස් කියලා. එතකොට මෙතන ඔය ගාඩ්ස්ලා සිය ගානක් ඉන්න ලස්සන පෙරෙඩ් එකක් තියෙනවා. හැබැයි අපි බලමු දැන් පස්සේ කාලෙක වෙන එපිසෝඩ් එකකින් අපි පුළුවන් නම් ඒකත් කවර් කරලා ඕගලන්ට පෙන්වන්න බලන්න. මේ ඔයගලන්ට පේනවා ඇති මේ වයිට් හෝල් වල තියෙන තව සුවිශේෂී දෙයක් තමයි මේ විවිධ ඉංග්‍රීසි රණවිරුවන්ගේ ස්මාරක මේ පාර දිගටම තියෙනවා. මේ දැන් අපි ගමන් කරමින් සිටින්නේ අගමැතිතුමාගේ නිවස පැත්තට. අපි ඒකට කියන්නේ නම්බර් 10 ඩවුනින්ග් ස්ට්‍රීට් කියලා. 1735 ඉඳලා හැම අගමැති කෙනෙක්ම ඉඳලා තින්නේ මේ ගෙදර. ඉතින් මේ ගෙදර තියෙන විශේෂත්ව තුනක් තියෙනවා. එකක් තමයි අගමැතිතුමාගේ නිල නිවස. දෙවැනි එක තමයි ඔහුගේ කාර්යාලය. තුන්වැනි එක තමයි දැන් හිතන්නකො කවුරු හරි විශේෂ අමුත් එක්ක ආවයි කියලා. ඒ කියන්නේ USA වල ජනාධිපතිතුමාව කියලා. අන්න ඒ වගේ කෙනෙක් ආපුවාම ඔහුව පිළිගැනීම කරන්නේ මේ ස්ථානයේ. ඉතින් මෙතන සුවිශේෂී දෙයක් තියෙනවා කියන්න ඕන දෙයක්. සාමාන්‍යයෙන් දැන් එංගලන්තේ කියන්නේ ඉතාම බලවත් රටක්. දැන් එතකොට හිතනවන්න පුළුවන් මෙතන අගමැතිතුමාගේ ගේ කියන්නේ විශාල මාලිගාවක් වගේ ගයක් කියලා. ඇත්ත වශයෙන්ම ඕගොල්ලෝ දන්නවද මේ නම්බර් 10 ඩවුනින් ස්ට්‍රීට් එක උඩ 2 බෙඩ්රූම් කාමර දෙකක පොඩි ෆ්ලැට් එකක කියලා අපේ අගමැතිතුමා ජීවත් වෙන්නේ. ඒක තමයි අගමැතිතුමාගේ නිල නිවස. කාමර දෙකක පොඩි ෆ්ලැට් එකක් නම්බර් 10 ඩවුනින් ස්ට්‍රීට් එක උඩ. හැබැයි අපේ බොරිස් ජොන්සන් මහත්තයා දැන් එයාට පොඩි දරුවෙක් ඉන්න හින්දා මේ ගෙදරට අල්ලපු ගේ තමයි නම්බර් 11. ඒක මුදල් ඇමතිකගේ. ඒ මුදල් ඇමතිකගේ ගෙදර උඩ තියෙන කාමර හතරක ෆ්ලැට් එකක් එයාට. ඉතින් මෙයා කරලා තියෙන්නේ දැන් බොරිස් ජොන්සන් මහත්තයා මෙයත් එක්කලා මාරු කරලා මේ දවස්වල එයා ඉන්නේ කාමර හතරේ ගෙදර. ඉතින් සාමාන්‍ය මේක හිතාගන්නවත් බෑ නේ. මේස් මාර්කට් කියන්නේ සෙනතාප් එක කියලා. පළවෙනි ලෝක යුද්ධයේ ඉඳලා දෙවෙනි ලෝක යුද්ධයේ අද වෙනකන් ඒ සියලුම යුද්ධවලින් මේ රට වෙනුවෙන් දිවපිදු ඒ රණවිරුවන් සමරන්නේ මෙතනදී. හැම අවුරුද්දෙම නොවැම්බර් මාසේ 11 වෙනිදාට කිට්ටුම ඉරිද දවසේ උදේ 11ට මෙතන රිමෙම්බරන්ස් සර්විස් එකක් කරනවා. දැන් අපේ මේ මම පොරොන්දු වෙච්ච විදිහට අපේ මේ ලන්ඩන් ටු කොලඹෝ චැනල් එකේ කුළුඳුල් ප්‍රෝග්‍රෑම් එකේ අපි ඉස්සෙල්ලම ටියුබ් එක අරගෙන ට්‍රැෆල්ගර් ස්ක්වයර් වලට ඇවිල්ලා එතනින් අපි ඉස්සෙල්ලම අර පාක් එක ගිහිල්ලා පාක් එක බල්ලා ඊට පස්සේ ට්‍රැෆල්ගර් ස්ක්වයර් එක වටේ ඇවිදගෙන ඒකේ පොඩ්ඩක් හිස්ට්‍රි එකත් ඉගෙනගෙන අපි ඊට පස්සේ වයිට් හෝල් එක දිගේ ඇවිල්ලා එතනින් අපි ගියා හෝස් ගාඩ් පෙරේඩ් එකට. ඊට පස්සේ අපේ අගමැතිතුමා බොරිස් ජොන්සන් මහත්මයාගේ නිල නිවසත් බලලා සෙනතාප් එකත් බැලුවා. රයිට්. දැන් දැක්කන සෙන්ට්‍රල් ලන්ඩන් ටික LMR සීතලයි. ප්ලේන් එකක් කොහොනේ පොඩ්ඩක් රත් වෙන්න. එනිවේ දැන් ඔයගොල්ලෝ දැක්කා සෙන්ට්‍රල් ලන්ඩන් වල ඇති. අපි තව මේ වගේ වීඩියෝස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක හින්දා මම ඔයගොල්ලන්ට ආදරෙන් ඉල්ලා සිටිනවා මේක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා. ඇත්තටම මේ ඩොකියුමෙන්ටරිස් මම කරනවට වැඩිය මේ බ්ලොග්ස් මම කරනවට වැඩිය හොඳයි. ඕගොල්ලෝ කැමති දේ මට කියනවනම් ඉතින් ඒකින්ද ප්ලීස් කමෙන්ට් එකක් දාලා මට කියන්න කොයි වගේ දේවල්ද ඔයගලට බලන්න ආස කියලා. පෙන්වන්න පුළුවන් දේවල් දැන් පොඩ්ඩක්
ලිමිටඩ් මොකද මේ ලොක්ඩවුන් එක හින්දා තව මාසයක් දෙකක් යනකොට මේ ඔක්කොම ඕපන් කරාම අපිට සෑහෙන තැන් වලට ගිහිල්ලා රෙකෝඩ් කරලා ඔයගලන්ට පෙන්වන්න පුළුවන් මේ තියෙන මේ හිස්ටොරික් බිල්ඩින්ග්ස් එතකොට මේ වෙන පැත්තවල තියෙන තාම ලස්සන හරිම සුන්දර තැන් තියෙනවා ඉතින් ඒ ඔක්කොම අපිට කවර් කරගන්න පුළුවන් ඒක හින්දා කමෙන්ට් එකක් දාන්න ප්ලීස් හරිද දාලා අපිට කියන්න මොනවද බලන්න ආස දේවල් තියෙන්නේ කියලා එතකොට අපිට ඒ දේවල් කවර් කරගන්න පුළුවන් ඊට අමතරව मेल लिखियां अब दिरीमत करोलो मेवागे मेक दिखे करगने ये दिरीमत क्रीमे मेन थिंग तमाइ पुलवाना ये कमेंट दब्सक्राइब कर लीट लाइक पुलवाना ब्रिलियंट थैंक यू वेरी मच इला वीडियो हम थैंक यू।